අම්මේ විකාර කතානකර ඉන්නවද? මම මල්ලිලා ගෙදර ගියේ මේ දීගේ කඩන්න කතා කරන්න ආරෙමේ නෙමෙයි. කෙරුණානේ නිකන් පිස්සු කතාවක් නොකර ඉන්නකෝ මෙතන. ලොකු පුතා කියන්නේ ඒ නින්දාව විඳගෙන මේ වලවුට වෙලා ඉන්න කියලාද? මං හිතුවේ ලොකු පුතේ උඹ මගේ පැත්තේ කියලා. යසෝම මේ වලවුවට මේ පරම්පරාවට මොනතරම් දැලි ගෑවද? ඇයි ඔය ටික හිතාගන්න බැරි? දුර්ලෑවේ පරම්පරාවේ ඌට වඩා නම්බුව නැති වෙන දේවල් කිරලා තියෙන්නේ. ඒකත් එක්ක බලනකොට ඉතින් මේක මොකද්ද? මොකද මේ කතාවේ තේරුම? මේ කතාවට තේරුමක් නෑ අම්මේ. අම්මා අක්කගේ පස්සේ පන්නලා ওই කසාද කැඩුවා කියලා දුර්ලෑව පරම්පරාවේ නම්බුව ආරක්ෂා වෙන්නේ නෑ. නිකම් බොරු වැඩ නොකර ඉන්න. ලොකු පුතේ මොකද්ද මේ ශිරින්ට වෙලා තියෙන්නේ? උඹට තේරුණාද එයා කියපු අපම්බරන්සේ? ඈ අම්මේ, මේ ගෙදර මිනිස්සුන්ට අලුත් පිස්සුවක් හැදීගෙන එනවා. එච්චරයි. මට අඬන්න හිතුණා. අඬන්න හිතුණා? ඔව්. ඉතින් මං ඇඬුවා. මම දැන් මේ හුඟක් කලන බ්‍රහම දැනෙන්නේ. ඈ ගොඩක් කලු වෙන්න බෑ. නෑ යේ මේ මම මේ සීරියස් අහන්න. ඈ හුඟක් කලන බ්‍රහම දැනෙනවා. නෑ යේ ළඟදී ඉඳලා. ඇයි එහෙම හැමෝම? හරියට හරිනේ. ඈ අපේ 100 කෙනෙක් ඉස්සර ඉඳලා තියෙනවා. මේ දැන් මිනිහ නෑ. පිස්සු ආරච්චිලා කියලා. ඔය අපේ මේ ආත්තම්මගේ අයියා කෙනෙක්. මේකනේ බං, සමහර දේවල් මේ ජාන වලින් එනවයි කියනවනේ. ඈ දැන් අපි නැන්දගේ අවුරුණත් මතන් මතු වෙන්න ඇත්තේ අපේ මේ දුල්ලව පරම්පරාව ජාන වලින් එන හේතුව. අයියා ගැන මට පිස්සු කියලාද? මේකනේ බං, මං කොහොමද ඒක උඹේ මූණ දිහා බලන් කියන්නේ? මට පිස්සු නෑ අයියේ. ඒකත් හරි. පිස්ස කවදාවත් කියන්නේ නැහැ තමුන්ට පිස්සු කියලා. හැබැයි මට පිස්සු වෙනව නම් මමත් කැමතියි. එතකොට මට මේ සේරම දේවල් අමතකලා යයිනේ. මේවා අපේ අප්පච්චිගෙත් වැරදි බා. අයියේ ඔයත් දන්නවද? මම මොකටද දන්නේ? අප්පච්චි මිනිහෙකුගේ මොලේට දරන්න පුළුවන් සීමාවේ දේවල් උගන්නන්න ඕනේ. දැන් බලපන් මං. ඈ මම මේ ලස්සනට පොළොවේ පය ගහලා ජීවත් වෙන්නේ. හොඳ සිහියෙන්. ඈ මල් ලොකු ඉගෙන ගත්ත එකක් ඈ. අයියේ මේක මේ ඉගෙන ගන්න එක ගැන ප්‍රශ්නයක් නෙමෙයි. දැන් උඹේ ඔය පොළුවේ විකාර වෙන එකනේ තියෙන එකම අවුල. ආ ඔකට බෙහෙතක් තියෙනවා. ඒ මොකද්ද? මේකයි බං, මං අයියා කෙනෙක් විදිහට උඹට මේක කියන එක වැරදි. හේත් උඹට මොකක් හරි වෙලා මෙතන උඹ පිස්සුනට අඬ ගත්තොත් මට උඹත් එක්ක කාමරේ ඉන්න වෙන්නේ. මොකද්ද කියන්නේ?
පිස්සුද අයියේ මට නම් බෑ කනේ ඕකනේ ඕකනේ කියන්නේ හම්බුද ඇඟේ තරමට මොලේනේ ඈ ඔළුව හදා ගන්නව නම් ඕක තමයි එකම බෙහෙත මං කියනවට නෑ නෑ මට පිස්සු නෑ මගේ කිසිම ඔළුව මාරවන්නේ මට ඒවා ඕනේ නෑ නම් අපි ඕනේ මගුල කරගන්න හැබැයි ඊට පස්සේ මේ කාමරේ පිස්සු නැටලා තින්නොත් අම්බුද වෙන්නේ අර ගබඩා කාමරේ පැදුරක් කියලා නිදිය ගන්න තේරුණා බලන්නකෝ අයියෝ අපේ පොඩි මල්ලි තාම ආවේ නෑනේ පරාදි ඔයගේ වැඩපාඩු වෙනවා මහත්තයා මට දැන් ඉතින් පැවිරලා තියෙන ලොකුම රාජකාරිය මේකනේ මේක කිව්වේ සුදු මෙනිගේව බලා ගන්න එක අනේ යන්න අයියෝ ඒ වුණාට මට හරි දුකයි මෙනිගේ ඇයි මහත්තයා මගෙන් මොන හරි වැරද්දක් වුණාද ඔයාට නෑ සුදු මෙනිගේ රාජකුමාරියක් වගේ සැප විඳ ඔයා මං ඉඳ මේ තැන් තැන් වල ඇවිල්ලා දුක් විඳිනවා මට වැඩට ගිය වැඩ කරන්න හිත දෙන්නේ නෑ සුදු මෙනිගේ තැන් තැන් වල නෙමෙයිනේ අයියෝ මං ඉන්නේ මගේ පොඩි මල්ලිගේ ගෙදරනේ ඒ වුණාට ඔයා දුක් වෙන්න එපානේ මේ දුක කවර සතුටට පෙරලෙනවා හොඳේ දැන් බලන්න අපි දෙන කොච්චර සතුටින්ද ඉන්නේ කියලා කිරිල්ලේ කුරුල්ලේ වගේනේ ඉන්නේ මං ඉක්මනටම තැනක් හොයාගන්නවා ට්‍රාන්ස්ෆර් එකක්ද නෑ සුදු මෙනිකේ අපි තැනක් හොයාගන්නවා අපි ගියා කුලියට ගම් එතකොට අපිට නිදහසේ ඉන්න පුළුවන් නා හොලා ඇයි අකමැතිද නෑ මං කැමති හැබැයි මෙහෙමයි අයියෝ ස කඳු වැටියක වටේට පොඩි පොඩි කඳු තියෙන්න ඕනේ එතකොට මීදුම ගලාගෙන යනවා මං ඔයා වැඩට ගියාට පස්සේ පුංචි පුංචි මල්ලි දොනවා ගේ වටේට අමාරුයි ඇයි නැති මං වැඩට යන්නද තිබේ ඔය පුංචි පුංචි කඳු නැගලා බහැලා මට අමාරු වෙලා වැඩි කල් පස්සාවට යන්න බැරි වෙයි. කමන්නේ එහෙනම් ඔයා කැමති තැනකින් ගන්නකො. ඉවරයිනේ තැනි තලාවකින් අරන් දාන්න. වෙනකිර තරහා ගියා. නෑ. දුක හිතුණා. මං ජීවිතේ පිළිවෙලක් වෙන්න හිතාගෙන හිටිය මිනිහෙක් නෙමෙයි සුදු වෙනකේ. දැන් තමයි මට හිතෙන්නේ ඒ කාලෙම ගෙයක් දොරක් හදලා තිබ්බනම් කොච්චර වටිනවද කියලා. ඔයා දුක් වෙන්න එපා අයියෝ. මට තියෙන දේවල් ඇති අපි දෙන්නටම ජීවත් වෙන්න. ඉන්නකෝ. අන්තව ටික දවසක් බලලා අම්මට ආයිත් කතා කරලා කියනවා මිල ගහවත්ත ලියලා දෙන්න කියලා. සුදුමෙනිගේ. සුදුමෙනිගේ ඔව අහන්න යන්න එපා. එහෙම කොහමද? මං එහෙම ඇහුවේ නැති වුණොත් අපේ අම්මා හිතයි අපිට කිසිම අගහිග කමක් නැහැ කියලා. එහෙනම් මතක් කරන්න ඕනේ. ඔය මොනවා නැතත් මට පුළුවන් සුදුමෙනිගේට කණ්ඩ පොණ්ඩම් දින්න දෙන්න. සුදුමෙනිගේ වහන්න යන්න එපා. මට ආඩම්බරයි ඔයාගේ. අක්කේ ඕනන්නේ ඇයි? කෑම කලින්නේ. හා. අපි ලොකු සර් එනකන් ඉමු නේද මඩ? එයා දැම්මෙන්නේ නැහැ. කෑම සීතල වෙනවනේ. අපි යමුකෝ. නිකනියනේ. ඔක්කොටම ඉස්සෙල්ලා කෑම කාලා ඉන්න ඕනේ. එන්න අයියෝ. එන්න.